ස්වාමීන් වහන්ස පින් අනුමෝදන් විය හැකි ප්‍රේත ජීවීන් අප විසින් අනුමෝදන් කරන පින් අනුමෝදන් වන්නේ කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා දැන් ඔබතුමියට ඇස කන නාසය දිව ශරීරය මනස තියෙනවනේ නේද ආයතන හය තියෙනවා තේරෙනවද ආයතන හය තියෙනවා නම් ආයතන හය තියෙන තාක්කල් බාහිර රූප ස්පස්ස වෙලා පංච උපාදානස්කන්ධි සකස් වෙනවා ඒ වගේ ප්‍රේතයා කියන්නේත් නෝනා මේ ඇස කන නාසය දිව ශරීරය මනස තියෙන රූපයක්මයි නමුත් ඒ රූපය අපිට මේ මස් ඇහැට පේන්නේ නැහැ ඒක ඒතරම් සියුම් කයක් ඒක සමාධිය ඇසෙන් තමයි දකින්නේ සමාධිය ඇසෙන් යමෙක් දැක්කොත් ප්‍රේතෙක් වෙලා ඉන්නවා එයා ඒ මනුස්ස ස්වභාවයෙන්ම ඒ ස්වරූපයෙන්ම ඉන්නවා නෝනා ඒ ස්වරූපයෙන්ම ඉන්නවා එතකොට එයාට ඇස කන නාසය දිව ශරීරයේ මනස තියෙනවා මේක බාහිර රූපයන් එක්ක පස්සේ වෙලා පංච උපාදාන ස්කන්ධේ සකස් වෙනවා එමනම් මං දැන් මෙතන ඉඳන් ඔබ මට දානයක් පූජා කරනවා දානේ පූජා කළාට පස්සේ මං ඔබට දානේ ආනිසංශ ධර්මයන් කියලා පින් දෙනවා පින් දුන්නාට පස්සේ ඔබ තුල මොකද්ද සකස් වෙන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලය මං පින් දීම නිසා ඔබ කායිකව මානසිකව අප්‍රමාණ ප්‍රීතියට පත් වෙනවා ඒ ප්‍රීතියට පත් වෙනකොට ඔබේ ශාරීරියේ ලේ ධාතුව පිරිසිදු වෙනවා ශාරීරියේ ලේ ධාතුව පිරිසිදු වෙන ඔබ නිරෝගී භාවයට පත් වෙනවා ඒ කියන්නේ ඔබේ ජීවිතයට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා ඒ වගේ ප්‍රේතයාට ඔබ පින් දෙනකොට ප්‍රේතයා ඔබ අර පින ඇහුණා වගේ කන් දෙකෙන් අහලා සිතෙන් දරලා එයා ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි කරගන්න ඉතින් ඒක තමයි පින කියන්නේ ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ නමුත් ඒ ප්‍රේතයා දක්ෂෙක් නම් තේරුණාද දක්ෂෙක් නම් ඒ පිනත් ශක්තිමත් ආකාරයෙන් නුවණින් මෙනෙහි කරලා නුවණින් මෙනෙහි කරලා ආත්මීය වෙනසකට යන්න පුළුවන් නමුත් ඒකට එයා ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ ඒ නිසා නිරතුරුවම එවැනි පින් දීම් කරන්න නිරතුරුවම අනිත්‍ය සංඥාව වැඩෙන ආකාරයෙන් මියගේ ඥාතියට පින් දෙන්න ඕනේ දැන් වර්තමානයේ කාමච්ඡන්දයන් වැඩෙන විදිහට නේ මියගේ ඥාතියෙකුට පින් දෙන්නේ gedara පාටියක් වගේ තමයි දාන සංවිධානය කරන්නේ පාටියක් වගේ තමයි ධර්ම දේශනා සංවිධානය කරන්නේ ඉතින් එවැනි අවස්ථාවන්වල කාමච්ඡන්දයන් වැඩෙන විදිහට තමයි අපි පින් අනුමෝදන් කරන්නේ ඒතර කාමච්ඡන්දයන් වැඩෙද්දී ප්‍රේතයා තුල කාමච්ඡන්දයන් වැඩෙනවා කාමච්ඡන්ද කියන්නේ තීන මේ පංච නීවරණය වැඩෙනවා පංච නීවරණ වැඩුණාට පස්සේ ආඩ පින කෙරේ හිත දුවන්නේ නැහැ පින කෙරේ හිත දුවන්නේ නැහැ යා පංච නීවරණන්නට යට වෙලා ඉන්නේ ඒ ඔස්සේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්චයන් ඇති කරගෙන කැළඹිලා ජීවත් වෙනවා මිසක් එයා පින ලබන්නේ නැහැ ඒ නිසා නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ ආත්මීය වෙනසක් ප්‍රේතයාතුලින් කරගන්න නම් අනිත්‍ය සංඥාවක් වැඩෙන ආකාරයෙන් පින් අනුමෝදන් කරා. තමන්ට තේරෙනවා නම් තමන්ගේ අම්මා තාත්තා ඥාතියා මැරිලා පින් මෙවැනි තත්වයක ඉන්නවා කියලා හැම වෙලාවම තමන් දක්ෂ වෙන්න ඕනේ. සමන් බුද්ධ වන්දනාව කළාට පස්සේ අනිත්‍යයි කියන සංඥාව තමන් ඇහෙන විදිහට හෝ සත්‍යාණය කරන්න. තේන මේ ඇස අනිත්‍යයි මේ කන නාසය මේ දිව මේ ශරීරය මේ මනස අනිත්‍යයි කියන කාරණේ ඇහෙන විදිහට සත්‍යායනය කළොත් සමහර විට ඒ වාර අමනුස්ස කොටස් වලට ඇහිලා ඒ අනුව හිතන්න අරගෙන ඒගොල්ලෝ විදර්ශනා නුවණ කියන දේ නුවණින් ගැලපීම තුල සකස් කරගැනීමේ ශක්තිය සමහර අයට තියෙන්න පුළුවන් ඒක හැමෝටම නෑ නෝනේ මොකද අකුසලේ නිසායි പ്രേත ලෝකෙට වැටෙන්නේ නමුත් പ്രേත ලෝකෙට වැටුණත් പ്രേතයා තුලත් විපාක නොදුන් කුසල් තියෙනවා මොකද උපාදාන නිසානේ പ്രേත ලෝකෙට වැටෙන්නේ විපාක නොදුන් කුසල් තියෙනවා එතකොට විපාක නඳුන් කුසල් ශක්තිය මතු කරගන්න නම් අරණ විදියට අපි පින් දීලා අනිත්‍ය සංඥා වැඩෙන විදියට පින් දීලා ප්‍රේතයාට ඒක නුවණින් මෙනෙහි කරන්න හැකියාවක් ලැබුණොත් එයාට ආත්මීය වෙනසකටත් යන්න පුළුවන්.